Hi, welcome to Balance. මම දිල්සන් වෙනදාගේ මම අදත්තා බාය ඉන්ඩස්ට්‍රියේ ඔයාල වෙනුවෙන් තවත් වැඩක් වීඩියෝ එකක් අරගෙන අැත්තම කියනවා මම අද ක්ලාසික කොක්ටේල් එකක් තමයි හදලා පෙන්වන්න යන්නේ. මේ ක්ලාසික කොක්ටේල් ගත්තාම ගොඩක් මේක විශේෂ කොක්ටේල් එකක්. සාමාන්‍යයෙන් ඔයාල දන්න කොක්ටේල් එකක් කිව්වම ඔයාල හිතන්නේ අනිවාර්යෙන් මේක විස්කි වලින් එහෙම නැත්නම් ජින් වලින් එහෙම නැත්නම් වොඩ්කා වලින් එහෙම නැත්නම් රම් වලින් තමයි හදන්නේ කියලා. මේ කොක්ටේල් එක ගොඩක් විශේෂයි. මොකද මේ ක්ලාසික කොක්ටේල් එක හදන්නේ බියර් වලින්. මේක නමින් ගත්තොත් මේක නම ඇවිල්ලා මිෂලාඩා. හොඳට මතක තියාගන්න නම මොකද්ද මිෂලාඩා. සාමාන්‍ය මේක ගොඩක් මෙක්සිකන් අය, ඇමරිකන් අය, ස්පැනිෂ් ස්පීකර්ස්ලා මෙයල් අනිවාර්යයෙන් මිෂලාඩා කියන්නේ කියලා මොකද්ද කියලා දන්නවා. සාමාන්‍ය වාගේ බාහිරට ඇවිල්ලා ගෙස්සෙන කවුද මිෂලාඩා කියලා. ඔය අනිවාර්යෙන් හදන්න දැනගෙන ඉන්න ඕනේ. මොකද ඔයා බාහිර පිටිපස්සේ වැඩ කරනවනම් ඔයා බාටෙන්ඩර් කෙනෙක්ට මේ මිෂලාඩා කියන කොක්ටේල් එකක් දැනගෙන ඉන්න ඕනේ. මේක මුලින්ම ගත්තොත් මේ මිෂලාඩා කොක්ටේල් එක ගත්තොත් සාමාන්‍ය වාලා හැල ඇති බිය මෙක්සිකන් ස්ටයිල්. සාමාන්‍යයෙන් ගෙස්ට්ල ගොඩක් යුරෝපියන්ස්ලා ඇමරිකන්ලා ගොඩක් ආන මෙක්සිකන් ස්ටයිල් බිය එක. ඒ කියන්නේ මෙක්සිකන් ස්ටයිල් බිය එක කියන්නේ මෙයාල මේකේ මීන් කරන්නේ මේ බිය ග්ලාස් එක වටේට එහෙම නැත්නම් බිය මග් එක වටේට සෝල්ට් රිම් එකක්. ඒ වගේ මේක ඇතුළට මිලිලීටර් 30ක විතර ලයිම් ජූස් ප්‍රමාණයක් මේකට ඇඩ් කරන්න ඕනේ. මෙයාල මේකේ මීන් කරන හොඳට මතක තියාගන්න. වරකාන් දින මෙක්සිකන් ස්ටයිල් බිය එකක් ඉල්ලුවම අනිවාර්යෙන් මේක ලයිම් ජූස් 30ක් ඇඩ් කරන්න. ඒ වගේම සෝල්ට් රිම් එකක් තියෙන්න ඕනේ මේකේ. ඒක තමයි බිය මෙක්සිකන් ස්ටයිල් කියන්නේ. ඒ වගේ මිසලාඩ කියන මේ කොක්ටේල් එකේ මේ බිය කොක්ටේල් එකේ හිස්ටරි එක ඔරිජින් එක ගත්තා 1960 වර්නේටඩ් ස්පෝර්ට් ක්ලබ් සෑන් ලූයිස් වල මෙක්සිකෝ වල තමයි මේක මුලින්ම හදලා තියෙන්නේ. මේක මුලින්ම ක්‍රියේට් වෙලා තියෙන්නේ එතනදී තමයි. අතන ඔය කියන මේ මිසලාඩ කොක්ටේල් එක හැදෙන්න මේකට එක ගෙස් කෙනෙක් ඉන්වෝල් වෙලා තියෙනවා. මේකට එනවලු හැමදාම එක ගෙස් කෙනෙක් රෙගියුලර් ගෙස් කෙනෙක්. මේ ගෙස් කෙන් නම ඇවිල්ලා නමින් ගත්තා මිෂෙල්. මෙයා හැමදාම ඇවිල්ලා වැඩ ඉවරලා ඇවිල්ලා මේ බාර්ගේ වාඩිලා මෙයා බිය එකක් ඕඩර් කරනවලු. මේ බිය එක මෙයා ගන්නේ මේක ඇතුළට සෝල්ට් දාලා, ඒ වගේම ලයිම් ජූස් දාලා, ඒ වගේම අයිස් වලින් දාලා, ඊට පස්සේ මේක බිය වලින් ටොප් අප් කරලා ස්ට්‍රෝ එකක් එක්ක තමයි මේ මෙයා මේ බිය එක බොන්නේ. ඒකත් එක තමයි මේ බිය එක ගොඩක් පොපියුලර් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාල මොකද කරන්නේ මේකට ඉම්ප්ලිමන්ට් කරලා මෙයාල එක එක තව දේවල් ඇඩ් කරලා මේක කොක්ටේල් එකක් විදියට සර්ව් කරලා තිනවා ඒ බාර් එකේ. ඒ බාර් එකේ මේ කොක්ටේල් එක නම දාන්න මෙයා නමක් හොයලා තිනවා. ඊට පස්සේ මේ ගෙස් කෙනා මෙයාලා මිෂෙල්. මෙයාලා මේක මිෂෙල්. මේක පොඩ්ඩක් දික් කරලා මොකද මිෂෙල් කියලා කොක්ටේල් එකට නම දාන්න බෑ. මෙයාලා මේකට මිෂලාඩ කියලා නම දාලා තිනවා. සාමාන්‍යයෙන් අර පිනකොලාඩ වගේ. ඒ වගේ තමයි මම හිතලා මෙයාලා හිතලා දාන්නේ නැත්තේ මිෂලාඩ කියලා. මොකද මිෂෙල් කියලා කොක්ටේල් එකට කෝල් කරන්න බෑ. ඒකයි මෙයාලා මේකට මිෂලාඩ කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ මේකට පොඩි සිම්පල් ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් මට ඕනේ. මම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මුලින් මතක් කරොත් මං ගා තියෙන ලයිම් ජූස්, ඊට පස්සේ මං ගා තියෙන සෝල්ට්, එහෙමත් නැත්නම් ලුණු, ඊට පස්සේ මං ගා තියෙන ගම්බිරිස්, බ්ලැක් පෙපර්, ඊට පස්සේ ඔයාලට මේක ටොබැස්කෝ යූස් කරන්න පුළුවන් හොට් සෝස් එක. මම ටොබැස්කෝ යූස් කරනවා. ඊට අමතරව ඔයාලට තව සෝස් જાතියක් යූස් කරන්න පුළුවන්. ඔයා ගාව තියෙනවා නම් ඔයිස්ට්‍රේෂියා හරි එහෙම නැත්නම් සෝයා සෝස් හරි ඔයාලට යූස් කරන්න පුළුවන්. මේක ඇත්තටම කියනවා ඉම්පෝර්ටන්ට් නෑ, ගොඩක් වැදගත් වෙන්නේ නෑ. මේක ඇත්තටම කියනවා නම් මේ සෝයා සෝස් දාන එක අනිවාර්යෙන් හොට් සෝස් එකක් දාන්න. හොට් සෝස් එක දාද්දී ඔයාලට ටොබැස්කෝ දාන්න. ඊට අමතරව මං ගාව තියෙනවා ටොමැටෝ ජූස්. ඊට පස්සේ මම යූස් කරන බිය එකක්. මේ බිය එක මම ගත්තේ ලාග බිය එක. ඒ වුණාට මේකට කියලා පැටිකියුලර් කියලා බිය එකක් නැහැ. සාමාන්‍යයෙන් ලාග බිය එකක් යූස් කරන්න බලන්න. සාමාන්‍ය ලංකාව ගත්තොත් වල ලයන් ලාග එකක්, කාස්බර්ග් එකක්, හයිනිකන් එකක් ඔය වගේ එකක් යූස් කරන්න පුළුවන්. ඊට අමතරව ඇපල් සයිඩ් එකක් ඔය වගේ බිය එකක් වුණත් වල ට්‍රයි කරලා බලන්න පුළුවන්. මේක හොඳ වෙයි ඒ වගේ වුණා බිය එකක් එක්ක. අතන කියනවා මේක සාමාන්‍යයෙන් ඔයාලට බායකේ ඔයා දන්න ඩ්‍රාෆ්ට් බියකින් වේස්ටේජ් යනවා ඔය මේ වෙනවා. ඔයාලට මේක අතන කියනවා මේකෙන් කොක්ටේල් එකක් හදලා ඔයාලට උනත් ට්‍රයි කරලා බලන්න පුළුවන්. අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න මේ මිෂලාඩ කියන කොක්ටේල් එක. සාමාන්‍යයෙන් මේක ගොඩක් සිමිලර් වොඩ්කා වලින් ඔයාලා දන්න බ්ලඩි මෙරි කොක්ටේල් එක. බ්ලඩි මෙරි කොක්ටේල් එකට ගොඩක් සමානයි. මේකත් හැංගෝවර් කොක්ටේල් එකක් වගේ තමයි. මම එනම් මේක මුලින්ම හදන්න යනවා. මුලින්ම මට මේ ග්ලාස් එකට සෝල්ට් රිම් එකක් එහෙම නැත්නම් ස්පයිසි රිම් එකක් ගා ගන්න ඕනේ. ඒකට මම ගාව තියෙන ස්පයිසි රිම් මම මේක ඕල්රෙඩි හදාගත්තා. මේක තියෙනවා චිලි ෆ්ලේක්ස්, එහෙම නැත්නම් කැලමිරිස් කුඩු, ඊට පස්සේ තියෙනවා ගම්බිරිස්, ඊට පස්සේ තියෙනවා ලුණු කුඩු. මේ තුන එකට මික්ස් කරලා තමයි මම මේ මික්ස් එක හදාගෙන තියෙන්නේ. අපි මෙහෙම මේ ග්ලාස් එක වටේ ලයිම් ටිකක් ගාගෙන මේකෙන් අපි ගාගමු රිම් එක, ස්පයිසි රිම් එක. මම මේ ස්පයිසි රිම් එකක් ගා ගන්නවා. ඔයාලට පේන චිලි ෆ්ලේක්ස් දැම්මම ගොඩක් කලර්ෆුල් මේක රිම් එක. නිකන් අර මල් වගේ එක පේන්නේ අතට. ඊට පස්සේ මම මුලින්ම මේකට ලයිම් ජූස් යූස් කරනවා. මම දෙහි වලින් මිලිලීටර් 25ක් දාගන්නවා. ඊට පස්සේ මම ගාතේ ලුණු කුඩු. අපි සෝල්ට් පින්ච් එකක් දාගමු. පින්ච් එක කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 0.03 පොඩි ග්‍රෑම් මිලි පොඩි පොඩි ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් බාස්පූන් එකක් ගත්තාම බාස්පූන් එකෙන් කාලක්වත් නැහැ. මේ පොඩි ප්‍රමාණයක් දාන්න. සාමාන්‍ය ලංකාවේ ලංකාවේ මේ හදනවා නම් ස්පයිසි වැඩියෙන් දාන්න කවන්නේ. මොකද ලංකාවේ අපි ස්පයිසි වලට ගොඩක් කැමති. ඊට පස්සේ මම ටොබැස්කෝ යූස් කරන හොට් සෝස්.
මේකෙන් ඩ්‍රොප් තුනක් විතර දාගමු. ඊට පස්සේ මම දාලා තියෙනවා සෝයා සෝස්. සෝයා සෝස් වලින් මම දාගන්න බාස්පුන් එක සාමාන්‍ය මිලිලීටර් 3ක් වගේ එක බාස්පුන්යක් දාගන්න ඇති හොඳටම. ඊට පස්සේ මම දාලා තියෙනවා ටොමැටෝ. ටොමැටෝ ජූස් වලින් මම දාගන්න මිලිලීටර් 50. අපි මේ ටොමැටෝ වලින් මිලිලීටර් 50ක් දාගමු. ඊට පස්සේ අපි මේක හොඳට පොඩ්ඩක් මික්ස් කරගමු. බියර් එක දාන්න කලින්. ඊට පස්සේ මම දාලා තියෙනවා බියර්. ඇම්ස්ටර් ඇම්ස්ටර්ඩම් වල බියර් එක. ලාග බිය එක අපි මේක හිමින් සැරේ මේක ටොප් අප් කරගමු බිය එකෙන්. මම මේ ට්‍රයි කරන්න යව ඉවසILLන්නේ නැහැ. අත්තම කියනවා හොඳ බිය කොක්ටේල් එක. සාමාන්‍ය මතක තියාගන්න බිය ගත්තාම බිය වලින් කොක්ටේල් ගොඩක් නැහැ. මේ මිෂලාඩා කියන කොක්ටේල් එක ගොඩක් ෆේමස්. ඒකින්ද බාටෙන්ඩර් කෙනෙක් වුණාම ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන මොකද මේ මිෂලාඩා කියන්නේ කියලා. අන්තිමට මම මේක පොඩ්ඩ හිමිට මික්ස් කරගන්න. මොකද මේක හයිය මික්ස් කරන්න ඉන්නවා මේක ගොඩක් ඕවර්ෆ්ලෝ වෙන්න බලයි. මොකද බිය වල ගෑස් තියෙනවා. මේක තමයි මිසලාඩ කියන ක්ලාසික බියර් කොක්ටේල් එක. ඇත්තම මේක වාට මේක ඩිස්ක්‍රයිබ් කරන්න පුළුවන් මේක සව ස්පයිසි ඒ වගේම ටැන්ජි කොක්ටේල් එකක් කියලා. එහෙනම් මේක අපි ට්‍රයි කරලා බලමු. චියර්ස්. ඇත්තරෝ කියන හොඳ බියර් කොක්ටේල් එක සාමාන්‍යයෙන් බියර් බොන්න අකමැති කෙනෙක් වුණත් මේකෙන් බොයි. මොකද මේකේ ටොමැටෝ ජූස්, ලයිම්, පෙපර්, හොට් සෝස් ඒ ඔක්කොම තියෙනවා. බිය බොන්නද කෙනෙක් වුණත් වාර මේක රෙකමන්ඩ් කරලා බලන්න පුළුවන්. බියර්ද කියලා හොයන්නත් බෑ මොකද මේ අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් ඕවපව. මේකට වාට ස්පයිසි වුණා තව ස්පයිසි වැඩි කරන්න පුළුවන්. ඒ වගේම වාට තව මේකට මොනවා මොනවාල් ಜಾති ඇඩ් කරන්න පුළුවන් ස්පයිසි අපි ගත්තොත් සාමාන්‍යයෙන් ග්‍රීන් චිලි සෝස් ඒ වගේ වුණත් වාට ඇඩ් කරන්න පුළුවන්. ඇඩ් කරලා බලන්න. ඒ කියන්නේ සාමාන්‍ය එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. මොකද එක්ස්පෙරිමන්ට් කරලා බලම් බැලුවම තමයි බාටෙන්ඩර් කෙනෙක් වශයෙන් වාට වාගේ කොක්ටේල් එකක් වාගේ ඕන් සිග්නේචර් කොක්ටේල් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. හැමතිස්සම එක්ස්පෙරිමන්ට් කරන්න බලන්න. ඔයාලගේ මොන හරි රෙසිපි තියෙනවා නම් ඔයාලා මේක වෙනම විදියකට හදුවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලගේ ෆීඩ්බැක් උත් මට වටිනවා. මට ඔයාලගේ නුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මට තව පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා මේ channel එක බාරියස්. ඔයාලා තාම subscribe කරලා නැද්ද? දැන්ම subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකත් on කරලා තියාගන්න. ඒ වගේම මේ වගේ videos ඔයාලා share කරන ඔයාලගේ යාළුවොත් එක්ක එතකොට ගොඩක් අය මේක දැනගන්න පුළුවන්. ගොඩක් අය knowledge එක share කරගනි. එහෙනම් මේ වගේම තවත් අලුත් video එකකින් ඊළඟ video එකේ තමයි. Cheers.